අපි හැමෝම අපේ ජීවිතවලට හරි ආදරෙයිනේ නේද? අපි හැම දෙයක්ම කරන්නේ අපේ සතුට වෙනුවෙන්. අපේ පවුලේ පිරිසගේ සතුට වෙනුවෙන්. අපිත් එකට ඉන්න පිරිසගේ සතුට වෙනුවෙන්. එහෙනම් අපි කරන හැම දෙයක්ම පිටිපස්සේ අපිටත් හිතාගන්න බැරි තරමේ ක්‍රියා ගොඩාක් එකතු වෙලා තිනවා. එහෙනම් නේද ඔබ හැම වෙලෙම සැලකිලිමත් වෙන්නේ අනාගතය වෙනුවෙන් යම් පියවරක් ගනිද්දී. ජ්‍යොතිෂ්‍ය පිළිබඳව ඔබ විමසන්නේ ඔබේ සතිය කොහොමද කියලා ඔබ විමසන්නේ ඒ කාරණාව හින්දාමයි. ඉතින් අපි දන්නවා ඔබ සතිය කොහොමද කලමනාකරගෙන කරගන්නේ කියන කාරණාව විමසන අනිවාර්යෙන්ම පාර කියන තර්ක වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ආචාර්ය මංජුල පීරිස් මහත්මාගෙන් සතිය කොහොමද ඔබට වෙන්නට තියෙන දේවල් පිළිබඳව අපි දැනගන්නේ කොහොමද? කොයි විදිහේ දේවල්ද මට කරන්න පුළුවන් කියන කාරණාව ඔබ අපෙන් විමසනවා. ඉතින් ඒ හින්දා ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දෙමින් තමයි අපි ඉන්නේ. සතියේ ලග්න පලාපල විමසමින් අපි අවසානයේට කටක ලග්නය ගැන තමයි කතා කරේ විරාමයට යන්න කලින්. ඔව් පවසරි. සිංහ රැසින් උපත ලැබූ ඔබ ගත කරන මේ සතියේදී ඔබට ගැඹුරු ධර්මයක් අවබෝධ කර ගැනීමට පුළුවන් සතියක්. ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන සතියක්. ඒ වගේම තමයි හොඳ පොතපත පරිශීලනය කරන්නට අවස්ථාව ලැබෙනවා. තමන්ගේ දුවා දරුවන් වට කරගෙන එකතු කරගෙන ලං කරගෙන මේ ධර්මයේ ශක්තිය මේ ධර්මයේ තියෙනා වූ සත්‍යතාවය ඒ අයට පැහැදිලි කරලා දෙන්න අවස්ථාව ලැබෙනවා. දුවා දරුවාගේ අනාගත අධ්‍යාපනයක් වෙනුවෙන් තීරණයක් ගන්න අවස්ථාව ලැබෙන සතියක්. විදේශ අධ්‍යාපනයක් වෙන්න පුළුවන්, මෙරට අධ්‍යාපනයක් වෙන්න පුළුවන්, වෙනත් පෞද්ගලික අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. එය ආදී කටයුත්තක් වෙනුවෙන් ඔබ වෙහෙස මහන්සි වෙන සහ ඒ වෙනුවෙන් මුල පුරන සතියක්. සතියේ සතිය ආරම්භයත් ඒ විදිහට දුන්නත් සති මැද වෙනකොට ටිකක් නොසන්සුන්කාරී අනපේක්ෂිත සිදුවීම් ගොඩනැගෙන්න පුළුවන්. අනියත බියක් සිත් තුළ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හරි කල්පනාකාරීව තමන්ට පැවරෙන රාජකාරිය පමණක් කරගෙන ධර්මයත් එක්ක ගමන යන්ට. සතියේ අග කොටස ව්‍යාපාර කරන අයට මල් හතයි. රැකී රක්ෂා කරන අයටද මේ කාලයේදී ඔබගෙන් අතපසු වූ දෙය ඉටු කිරීමට අවස්ථාව ලැබෙයි. දුර කතර ගෙවාගෙන පැමිණෙන පුද්ගලයා තමන්ගේ කාර්යාලයට, තමන්ගේ රාජකාරීකරණ ස්ථානයට, තමන්ගේ රජයේ ස්ථානයට ඒ මේසේ සිටින තැනත්තා හෝ තැනැත්තිය නිවාඩු ගොස් වෙනත් දවසක එන්න කියනකොට ඒ පුද්ගලයාගේ කඩන් වැටීම, ඒ පුද්ගලයා හෙළෙන සුසුම, ඒ පුද්ගලයාට වැයවෙච්ච ධනය, ඒ පුද්ගලයාගේ නාස්තිවෙච්ච කාලය කොච්චරක්ද? එහෙනම් රාජකාරී ස්ථානයේදී මුල් පුටුවේ සිටින්නාව තැනැත්තා විසින් තවත් තැනැත්තෙකෝ තැනැත්තියෙක් ඒ රාජකාරියට සම්බන්ධ කෙනා නොපැමිණි අවස්ථාවේදී තාවකාලික හෝ ඒ එන පුද්ගලයාගේ කටයුත්ත කිරීමට තව කෙනෙක යොදවන්නේ නම් කොච්චර අගනේද? එවැනි වූ අවස්ථාවක් සිද්ධ කරන්න අවස්ථාවක් ලැබෙන සතියක් නිසා මේ සතිය ඔබ නොදනුවත්ව පිනක් එකතු කරගන්නවා ජීවිතේට. කෙනෙකුට එවිනි වූ මාර්ගයක් කටයුත්තක් කරලා දීම තුළ ඒ පුද්ගලයාගේ සිත් සතන් වල ඇති කරන ප්‍රබෝධය, සතුට, සැනසුම, ඒ හෙළන සැනසුම් සුසුම ඔබට සතුටක් වෙයි. ඒ නිසා තමයි කුසල් බීජ වපුරුවොත් සතුටද, අකුසල් බීජ වපුරුවොත් දුක දැටි වෙනවා කියන එක අපි හැමදාම කියලා දෙන්නේ. සිංහරසින් උපත ලැබූ ඔබ සතියග රිය අනතුරු තියෙන නිසා පරිස්සමින් රිය පදවන්න. වාහන වැඩි වෙලාවට රිය පදවන රියදුරා පාරේ වාහන නැති වුණාම ඕනාවට වඩා නිදහස අරගෙන හප්ප ගන්නවා. අපි නුවර යනකොට සමහර තැන්වල ගහලා තියෙනවා නාමපුවරු ලිස්සන සුළුයි, හදිසි අනතුරු බහුලයි, බහුල ප්‍රදේශයක රිය හිමින් පදවන්න කියලා. එතන හොඳට තිරිංග ටික තද කරලා හිමීට ගිහිල්ලා තැනි තලාවේ යන ගන්නවා. ඇයි අතන බෝඩ්ඩයක් ගහලා නැහැ? ඒ නිසා.
එවැනි වූ අවස්ථාවන්ට ගොස් ඔබගේ යන විනෝද චාරිකාවේ යන වන්දනා ගමනේ සතුට නැති කරගන්න එපා. ඔබගේ වාහනයට දරුවෙකුට හා සමාන ඔබට හා සමාන බාධරෙයි. ඒ වාහනේ තැළුනම ඔබට ඇතිවෙන දුක ඔබ දනී. සිංහරසෙන් උපත ලැබූ ඔබ මේ වදන් පිළිගත්තොත් මේ වෙසක් මාසය සතුට ලැබෙයි. කොහොමද කන්‍යාවට කන්‍යාරසෙන් උපත ලැබූ ඔබට සතිය ආරම්භ වෙන්නේ රාජකාරී බහුල, කාර්ය බහුල, වෙහෙසකාරී, පීඩාකාරී, පුංචි භීතියක්කින් යුත්ත සතියක් ලෙසින්. එසේ සතියේ ආරම්භය සිදු වුණත් සතියේ හෙට දවස වෙනකොට බොහොම නිස්කලංක මානසික ස්වභාවයෙන් යුතුව සතුටෙන් කල් ගෙවන්න පුළුවන් සතියක් බවට සතිය පරිවර්තනය වෙනවා. ආගමික ප්‍රබෝධය, බුද්ධාලම්මන ප්‍රීතිය ඇතිවීම සමග හිතවතුන්ගේ, මිත්‍රයන්ගේ, අසල්වැසියන්ගේ, නොදකපු අයගේ, දැකපු අයගේ හමුවීම, පැමිණීම සමග සිත් සතන් වල ප්‍රබෝධය ඇති වෙනවා. දිව පිනවන රසති ආහාර ලැබෙනවා. අමුතු වින්දනයක් ලබන සතියක් බවට සතියපත් වෙනවා. සැපවත් නින්දක්, මානසික සුවතාවයක්. මෙවැනි වූ සතියක් නැවතත් ලැබෙනවා නම් කියන යටිහිතේ වචනයක් ගෙතෙනවා. සිතුවිල්ලක් මතුවෙනවා. කන්‍යාරසෙන් උපත ලැබූ ඔබට මේ විදිහට සතිය සුබ සතියක් විදිහට මේ වෙසක් මාසයේ පෙන්නුම් කරනවා. තුලාවට කොහොමද? තුලාරසෙන් උපත ලැබූ ඔබට කෙටි ගමන්, දුර ගමන්, හදිසි ගමන්, අමුත්තෙක්ගේ පැමිණීම, ඥාතියෙක්ගේ පැමිණීම, ඥාතියෙක්ගේ හමුවීම ජීවිතයේ යම්කිසි වෙනසක් දකි. වෙනසක් සිදු වෙයි. හැබැයි පුංචි භීතියක්, පුංචි බයක් එක කොනක ඇති වෙනවා. සතුරන්ගේ බලවත් වීම, දුර්වල සතුරෝ බලවත් වීම, සතුරෝ බලවත් වීම යම් විදිහක චිත්ත පීඩාවක් සිතට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ ආගමානුකූල වතාවත්වල නිරත වෙලා ධර්මය එක්ක ගමන යන්න. තුලාරසෙන් උපත ලැබූ ඔබට මේ සතිය ටිකක් අනතුරුදායක, අසහනකාරී සහ අර දැන් ඔබ ගමනක් යනකොට ඔබට කැමති හිතවත් මිතුරෙක් ඔබ හමු වුණාම දෙන්නට දෙන්නා හිනාව ගනුදෙනු කරගන්නවා. දෙන්නගේ දෙන්නගෙම සතන්වල සතුට උපදිනවා. ඒ වගේද තමන් ඉදිරියට තරහකාරී, ඉර්ධිකාරී, අමනාප කෙනෙක් ආවොත් ඒ වගේ අවස්ථාවක් ඔබට හමු වෙන්නට පුළුවන්, පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම තමයි තුලාරසෙන් උපත ලැබූ ඔබට සතියේ අග ස්ත්‍රී පාර්ශ්වයත් එක්ක කරන ගනුදෙනුවේදී හැමෝම නෙමෙයි, ස්ත්‍රියකට තියෙනවඩු 64 මායන්. ඒ නිසා එක මායමකට හවු වෙලා හෝ ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. තුලාරසට විතරයි. ඒ විනි ලක්ෂණකින් උපන්නේ නම් ඔබ ඒ සතිය කල්පනාවෙන් පරිස්සමෙන් ගත කරන්න. සමහර විටක අහල පහල ඔබ දන්න කියන අක්ක කෙනෙක් මගතොටදී හමු වෙලා ඔබට දෙන්න පුළුවන් පාර්සලයක්, අයියේ මේක බර වැඩි, ගිහිල්ලා දෙන්න මගේ ගෙදරට කියලා. නොදන්නා පාර්සලයක් අරගෙන යන්න එපා, විශේෂයෙන් මේ කාලේ. දන්න පාර්සලයක් ගන්නවා මිස. මේක මම කියනවා හොඳ, වැඩියෙන්ම විදේශ ගමන් යන අයට, ඔබට ගුවන් තොටුපළේදී හමු වෙන කල්යාණ මිත්‍රයා, තමන්ගේ අම්මා තාත්තා දෙන පාර්සලේවත් දිගෑරලා බලලා මිසක් අරගෙන යන්න එපා. ඔබට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. විදේශයෙන් ලංකාවට එනකොටත්, තමන්ගේ මව්බිමේ වෙනත් රටකට යනකොටත් කවුරුත් දෙන පාර්සලයක් ඇරලා බලලා මිසක් ගෙනියන්න එපා. එසේ වුණොත් ඔබට කරදරයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි මේ සතියේ තුලාරසටත් පෙන්නුම් කරන්නේ. එහෙම නොවෙන්නත් පුළුවන් කියලා දුන්නේ. එහෙමනි අවස්ථාවක් ආවොත් ලිස්සල මගහැරලා යන්නේ කොහොමද කියන එක. කොහොමද උච්චිකේට? උච්චික රසෙන් උපත ලැබූ ඔබ
ධර්මය කෙරේ අවබෝධතාවෙන් පිනට දහමට නැඹුරුව කටයුතු කරන්න උත්සාහ ගත්තත් මේ වේගයෙන් ගමන් කරන සිත මේ පහන් කරගන්න ඕන සිත තුල ප්‍රයෝගකාරී අදහස් ඇති වෙලා ප්‍රයෝගකාරී අදහස් දලුලලා ඔබගේ සුභවාදී මානසිකත්වය නැති කරලා දාලා විකෘති මනසක් නිර්මාණය කරන්නට පුළුවන් මේ ග්‍රහ තත්ත්වය තුල මේ විශ්වය තුල. ඔබට එවැනි වූ සතියක ආරම්භයක් නිසා ඔබ මෙයින් පැන යා යුතුයි. ඒකට ඔබගේ උගත්කම බුද්ධිය සහ වටපිටාවෙන් ඔබට ලැබෙන්නා වූ ලද අවවාද අනුශාසනා ධර්මපද ධර්මය ඔබ ශ්‍රවණය කරන්න. හැමතිස්සෙම ඔබට එන පරාජ සිතුවිලි ඔබ මුදුන්පත් වෙන්න ඉඩ දෙන්න එපා. එසේ වුණාම ඔබ සතියේ මුල් කාලයේදී ඔබ ඒ තුළ යම්කිසි පරිහානියට පත් වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්නයකට පැටලෙන්න පුළුවන්. සතුරෙක් සමග ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ගෙදර උදවිය සමග ගැටුම් හදාගන්න පුළුවන්. ඔබට වෙසක් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම මේ සංසුන්කාරී සිතුවිලි මවාගෙන සතියේ ආරම්භයේ තරම් සුබ නැති නිසා කල්පනාකාරීව සතිය ගත කරන්න. එවිට ඔබට ditth dhamma vedaniya කියන කර්මය ඔස්සේ ඉවසීමෙන් සැනසීම ලැබෙයි. සති අග වෙනකොට ඔබගේ සැනසුම් සුසුම් හෙලන්නට පුළුවන් වෙයි. කරන කියන දේවල් වල සාර්ථකත්වය ඇති වෙයි. හැබැයි වැයපස ටිකක් ඉහළට යන සතියක්. ඔබට වටිනා දෙයක් ගැනීමට උනත් වැඩිපුර වියදම් කරන්නට සිද්ධ වෙයි. මුදල් පසුම්බිය හිස් වෙයි. දුවා දරුවෙක් වෙනුවෙන් හෝ මුදලක් වැය කරන්නට වෙයි. එවැනි වූ අවස්ථාවක් ගොඩනැගෙන සතියක් වෙනම උච්චික රැසට. ආදරය කරන අයට නියමයි. අවිවාහක අයට මංගල යෝග ගෙන දෙයි. බඳින්න බලන් ඉන්න අයට මල් හතයි. උච්චිකෙන් උපත ලැබුව ඔබට හොඳයි. සති අග කොහොමද දනුවට? මන්ජරි පිරිස් මහත්මයා, දනු රස ඇතුළු ඉතිරි ලග්නවලට කොයි විදිහටද මේ සතියේ සුභාසුභ ඵල ලැබෙන්නේ කියන කාරණාව අපි විමසන්නට ඕනේ. හැබැයි ඊට කලින් අපි විරාමයක් අරගෙන ඉමු. විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා. ඔබේ සතිය ඔබ හදාගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න.